සියලු දෙනාම අද දවසෙත් මේ එකතු වෙලා ඉන්නේ ඔයගලගේ ලිංගික සෞඛ්‍ය ගැන කතා කරන Sex Ed LK YouTube channel එකත් එක්ක. විශේෂයෙන් අපි රටේ පහුගිය දවස්වල තිබිච්ච ඉන්ධන අර්බුදයත් එක්ක අපි දන්නවා බොහෝ පිරිස් මේ බයිසිකල් පදින්න යොමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි වැඩට යන්නේ, ඒ වගේම තමයි තමන්ගේ දෛනික කාර්යයන් වලට පාපැදිය පාවිච්චි කරපු අවස්ථා ඇතනවා. ගොඩක් අපිට දකින්න ලැබෙනවා. ඉතින් බොහෝ වෙලාවට අපෙන් ලිංගික සෞඛ්‍යමේ ගැටලු ගැන ප්‍රශ්න වෙන අය අපෙන් අහලා තිබුණා. මේ විදිහට බයිසිකල් පැදීම නැත්තම් දීර්ඝ කාලීනව මේ විදිහට බයිසිකල් වල පැදගෙන යෑම හින්දා ලිංගික අප්‍රාණිතත්වයක් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේ ඇත්තටම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බයිසිකල් පැදීම තුලින් මේ විදිහ ලිංගික අප්‍රාණිකත්වයක් ඇති වෙන්න පුළුවන්ද, මේක විද්‍යාත්මකව තහවුරු කරපු දෙයක්ද, ඒ සම්බන්ධ තියෙන කරුණු කාරණා ගැන. ඉතින් මාතෘකාව කතා කරන්න කලින් හැමදාමත් මතක් කරනවා වගේ ඔයගලන්ට පුළුවන් මේ කතා කරන දේවල් ඔයගලන්ගේ ජීවිතයට වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් අපේ channel එක subscribe කරන්, ඒ වගේම තමයි ඊට එහා පැත්තේ තියෙන bell button එකේ බොත් අපි video එකක් release කර ගමන් ඒක නැරඹීමේ අවස්ථාවත් උදා කරගන්න. ඉතින් ඇත්තටම මේ විදිහට bicycle පැදීම අපි සලකන්නේ හොඳ ව්‍යායාමයක් විදිහට. ලිංගික සෞඛ්‍ය ගැන කතා කරනකොට අපි හැමතිස්සෙම කතා කරනවා තමන්ගේ සාමාන්‍ය සෞඛ්‍ය රැක ගන්න පුළුවන් විදිහේ මේ විදිහේ ව්‍යායාම ඇත්තටම ලිංගික සෞඛ්‍යයත් රැක දෙනවා කියලා. ඉතින් ව්‍යායාමයක් විදිහට ඇත්තටම මේ bicycle පැදීම හොඳ දෙයක් කියලා තමයි මට මුලින්ම කියන්න තියෙන්නේ. හැබැයි මෙහිදී වැදගත් කාරණයක් තියෙනවා, විශේෂයෙන්ම පැය ගාණක් සමහරක් වෙලාවට පැය කීපයක් මේ විදිහේ බයිසිකල් පැදීමක කෙනෙක් නිරත වුණොත් විශේෂයෙන්ම මේ සීට් එකට එහෙම නැත්නම් මේ තියෙන ආසනය මත වැඩි වෙලාවක් ඒ අය වාඩි වී සිටීමේ හින්දා සමහරක් වෙලාවට මේ පුරුෂ ලිංගයට සැපෙන රුධිර ප්‍රමාණය යම්කිසි විදිහක අඩුවක් වෙන්න පුළුවන්, විශේෂයෙන් මේ බ්ලඩ් වෙසල්ස් එහෙම නැත්නම් මේ ආශ්‍රිතව යන අපි කියනවා රුධිර නාලවල යම්කිසි තෙරපුමක් ඇතිවීම. ඒ වගේම තමයි නිතර නිතර මේ ප්‍රදේශය තෙරපීමකට ලක්වීම හින්දා මේ ආශ්‍රිත ස්නායු සමහරක් වෙලාවට ඩැමේජ් වෙන්නේ, එහෙම නැත්නම් හානි වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කරපු පරීක්ෂණවලදී ඇත්තටම ඔප්පු වෙලා තිනවා මේ විදිහට දීර්ඝ කාලයක් අපි කියනවා පැය කීපයක් මේ සීට් එක මත වාඩි වෙලා බයිසිකල් පදින අයට මේ ලිංගික අප්‍රාණිකත්වය එන්න වැඩි අවස්ථාවක් තියෙනවා කියලා. ඒ වගේම තමයි එවැනි පාපැදි කරුවන්ගෙන් ආශ්‍රිතව කරපු පරීක්ෂණ වලින් එළි වෙලා තියෙනවා ඒ අයගේ පුරුෂ ලිංගයට සැපෙන රුධිර ප්‍රමාණය ඇත්තටම අඩු වීමක් වෙලා තියෙනවා මේ විදිහට දීර්ඝ කාලීනව මේ පාපැදියේ තියෙන ආසනය මත වාඩි වෙලා සිටීම හින්දා. ඒ වගේම මේ දීර්ඝ කාලයක් මේ පාපැදියේ මේ ආසනය මත වාඩි වෙලා ඉන්න එක හින්දා ඒ අයගේ ලිංගික අප්‍රාණිකත්වයට වැඩි ඉඩක් තියෙනවා කියලා පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ අවධාරණය කරන්න ඕන විශේෂ කාරණේ තමයි මේ විදිහට ලිංගික අප්‍රාණිකත්වයක් ඇති වෙන්නේ ගොඩක් වෙලාවට පැය කීපයක්. එහෙම නැත්නම් බොහෝ දුරක් මේ විදිහට පාපැදි පදින අයට කියලා එක තමයි විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන්නේ. එහෙම නැතුව විනාඩි කීපයක් නැත්නම් පැයක් විතර වගේ මේ පොඩි දුරකට මේ බයිසිකලයක් පැදගෙන ගියා කියලා මේ විදිහේ ලිංගික අප්‍රාණිකත්වයක් ඇති වෙන්න හැකියාවක් නැහැ. ඉතින් ඒකෙන් ද හැමෝම මතක තියාගන්න ඕනේ කාරණේ තමයි මේ දීර්ඝ කාලීනව මේ විදිහට පාපැදියක මේ ආසනය මත ගොඩක් වෙලා මේ අදාළ ප්‍රදේශ සමහරක් වෙලාවට තෙරපීම තමයි මේකට හේතු වෙන්නේ. එහෙම නැතුව අපි කලින් සඳහන් කරා වගේ කෙටි කාලීනව මෙහි ඇත්තටම එහෙම බලපෑමක් නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. කොහොම වුණත් ඇත්තටම මේ වගේ තත්ත්වයක් විශේෂයෙන් මේ පාපැදි කරුවන්ට එන්න පුළුවන් මේ වගේ සෞඛ්‍ය තර්ජන නැති කරන්න විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගත් අන්තර්ජාතිකව ඇත්තටම නිකුත් වෙලා තියෙනවා. විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් මම කැමති ඔයගොල්ලෝ දැනුවත් කරන්න බොහෝ වෙලාවට පාපැදිවල ගොඩක් වෙලාවට ඉන්නවා නම් මේ කාරණා වලින් ඇත්තටම මෙහිදී වෙන්න පුළුවන් හානිකර තත්ත්වයන් අවම කරගන්න පුළුවන් නිසා. මුලින්ම කතා කරනවා නම් පාපැදියේ මේ සීට් එක එහෙම නැත්නම් මේ ආසනය තමයි ගොඩක් වෙලාවට මේ තෙරපුම ඇති කරන්නට හේතු වෙන්නේ. ඉතින් මේ තෙරපුමේ තියෙන අහිතකර තත්ත්වයන් ගැන මම සඳහන් කරා කලින් ස්නායු, ඒ වගේම තමයි රුධිර නාලවලට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ හැඩය ඇත්තටම බලපානවා ගොඩක් වෙලාවට මේ තෙරපුම ඇති කරන්න. ඉතින් මේ තෙරපුම අවම වෙන්න පුළුවන් විදිහේ හැඩයක් මේ සීට් එකට එහෙම නැත්නම් ආසනයට යොදා ගන්නවා නම් ඒක හිතකරයි කියන එක තමයි නිර්දේශය. ඒ වගේම තමයි අපි දන්නවා ගොඩක් වෙලාවට මේ බයිසිකල් පදිනකොට පාවිච්චි කරන අපි කලිසම එහෙම නැත්නම් මේ අඳින ඇඳුම සමහරක් වෙලාවට වෙනස් කිරීම මගින් සමහරක් වෙලාවට අපි දන්නවා පැඩඩ් එහෙම නැත්නම් මේ ඝනකම වැඩි කරලා තියෙන කොටස් තියෙනවා අදාළ ප්‍රදේශ තෙරපීමකට ලක් නොවන. ඉතින් මේ වගේ ඇඳුම් ඇඳීම තුලින් මේ වගේ හානියක් වෙනවා නම් ඒකත් අවම කරගන්න පුළුවන් කියන එක තමයි අන්තර්ජාතිකව පිළිගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ සීට් එක මගින් මේ කකුල් අතරට යෙදෙන තෙරපුම අවම කිරීම සඳහා ඇත්තටම මේ හෑන්ඩල් එක
තියෙන තැනත් ඇත්තටම වැදගත් වෙනවා. ඉතින් එහිදී ඇත්තටම නිර්දේශ කරන්න ගොඩක් කලාවට මේ හෑන්ඩල් එක යම් කිසි දෙයක පහත් ස්ථානයක ස්ථානගත කරන්න කියලා. මොකද හෑන්ඩල් එක පහත් කරාම ගොඩක් කලාවට ඒ ඇඟේ තියෙන නැම්ම හින්දා ගොඩක් කලාවට මේ කකුල් අතරට එන පීඩනය විශේෂයෙන් මේ ආසනයේ හින්දා එන පීඩනය අවම කරගන්නට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් කාලවලට අපි දන්නවා අපි අපේ රටේ ගොඩක් කාලවලට මේ දීර්ඝ කාලයක් මේ විදිහේ බයිසිකල් පදින අය ගොඩක් කාලවලට ආදී. නමුත් සමහරක් වෙලාවට යම් කිසි කෙනෙක් මේ විදිහේ රයිඩ් එකක් එහෙම නැත්නම් මේ විදිහේ බයිසිකලේ පැදගෙන යන්න උත්සාහ කරනවා නම් එහෙම නැත්නම් එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් හැමතිස්සෙම එයාට දෙන්න තියෙන අවවාදය තමයි මේ පැදීම් අතර නැත්නම් මේ යන කාලය අතර විවේක කාලයන් ලබා ගැනීම විශේෂයෙන් තමන්ගේ මේ කකුල් අතරට මේ යෙදෙන තෙරපුම යම් යම් අවස්ථාවලදී රිලීස් කරලා එහෙම නැත්නම් නිදහස් කරලා ඒ තෙරපුමෙන් වෙන හානිය ඒ අයට අවම කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේ ඇත්තටම අපි කතා කරේ විශේෂයෙන් අපෙන් අහලා තිබුණා බොහෝ අය පාපැදි වලට හුරු වීම හින්දා නැත්නම් මේ බයිසිකල් පදින්න හුරු වීම හින්දා මේ බයිසිකල් පැදීම හරහා සමහරක් වෙලාවට අන්තර්ජාලයේ මේ සම්බන්ධ විස්තර තියෙනවා. ඉතින් එන්න පුළුවන් සෞඛ්‍ය තර්ජන ගැන අපෙන් ගොඩක් වෙලාවට අහලා තිබුණා. ඒ වගේම තමයි විශේෂයෙන් මේ ලිංගික අප්‍රාණිකත්වයක් මේ බයිසිකල් පැදීම හින්දා එන්න පුළුවන්ද කියලා අපෙන් අහලා තිබුණා. ඉතින් අද දවස් මම බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධයෙන් විස්තරයක් දෙන්න. ඒ වගේම තමයි මේ සම්බන්ධව තියෙන විද්‍යාත්මක කාරණා ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. ඉතින් අද දවසේ මේ කතා කරපු දේවල් වලින් මම හිතනවා ඔයගලන්ගේ ඒ තිබිච්ච ප්‍රශ්නය निराකරණය වුණා කියලා. ඒ වගේම තමයි මේ කරන වීඩියෝස් මේ අපි කතා කරන දේවල් ඔයගලන්ගේ ජීවිතයට වැදගත් වෙනවා කියලා හිතනවා නම් ඔයගලන්ට පුළුවන් අපේ වීඩියෝස් වලට ලයික් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝස් ෂෙයා කරගන්න. ඉතින් හැමදාම මතක් කරනවා වගේ අපේ WhatsApp නම්බර් එක හරහා ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ ලිංගික සෞඛ්‍යමේ ගැටලු අපි වෙත යොමු කරන්න. ඒ වගේම තමයි Facebook හරහාත් ඔයගලන්ට පුළුවන් අපිට ප්‍රශ්න යොමු කරන්න. ඉතින් තවත් දවසක මේ වගේ වැදගත් අලුත් මාතෘකාවක් කතා කරන්න එනකම් ඔබ සැමට සුබ දවසක්.